මම කියලා තමුන්නාන්සලට දැන් අනුර කුමාර දිසානායක පටන් අරගෙන තිබෙනවා මෙරටේ ජනතාවට තර්ජනය කරන්න. අපි එළඹිලා තිබෙන්නේ ජනාධිපතිවරණ ව්‍යාපාරයේ අවසාන සතියට. තව අපිට තියෙන්නේ දින 9ක් විතරයි. මෙරටේ ඉතිහාසය වෙනස් කරමින් 9 වෙනි විධායක ජනාධිපතිවරයා හැටියට සජිත් ප්‍රේමදාස මැතිතුමා පත් කරගන්න අපිට තියෙන්නේ තව ඉතාමත් කෙටි දවසක්. ලංකාව පුරා මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වුණු කෙනෙක් හැටියට, ඒ වගේම අද මේ රටේ ජනතාව හැමෝම කතා බහ කරන දේ බැලුවාම මට නම් කිසිම සැකයක් නැහැ ඊළඟ ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා කියලා මම තමුන්නාසට ආඩම්බරයෙන් මතක් කරන්න කැමතියි. මිත්‍රවරුනි, මේ ජනාධිපතිවරණේ සටන තියෙන්නේ මොකටද? අද මේ ජනාධිපතිවරණේ බලන්න තමුන්නාන්සලා කියන දේවල්, කතා කරන දේවල් මේවා දිහා බලපුවාම තමුන්නාන්සලාට පේනවා රට වෙනුවෙන් ආදරෙන් කතා කරන රටේ ජනතාව මේ දුප්පත්කමෙන් මුදව ගන්න, වැටෙලා තියෙන රට යලි ගොඩ ගන්න එකම ව්‍යායාමයක යෙදෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි. අනිත් අය එක්ක වේදිකාවල විහිළු සපේනවා, එහෙම නැත්නම් වෛරය පතුරනවා, ඒ හැර රට හදන වැඩපිළිවෙලක් ගැන කතා කරන්නේ නැහැ. බලන්න තමුන්නාන්සලා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අරගෙන සමහර අය මගෙන් අහලා තිබෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ තරම් සහනාධාර තොගයක් කොහොමද දෙන්න කියලා. ගොවියන්ට පොහොර ටික දෙනවයි කිව්වහම, ඒ වගේම මෙරටේ දුප්පත් ජනතාව දුකින් මුදව ගන්න ජනසවි වගේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කිව්වහම සමහර අය අහනවා කොහෙන්ද ඔකට සල්ලි කියලා. මම කියනවා මිත්‍රවරුනි, මේ සියල්ල සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කරන්නේ අපි මෙරටේ ආර්ථිකයේ මේ පවතින තත්ත්වය දැනගෙන ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන් වැඩපිළිවෙලක් එක්ක කියලා මම තමුන්නාසට කියන්න කැමතියි. ඒ නිසා සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මේ ජයග්‍රහණය වැළක්වීම සඳහා කවුරු මොන විදියට බාධා ඇති කරුවත් 21 වෙනිදා මේ ඡන්දෙන් ජයග්‍රහණය කරවන්නෙත් ජයග්‍රහණය කරන්නෙත් සජිත් ප්‍රේමදාස මැතිතුමා කියන එක දැන් 100%ක් ජනතාව තහවුරු කරලා හමාරයි. බලන්න දැන් මම කල්පනා කළා සමහර පොහොට්ටුවේ සමාජිකයන් ජනතා විමුක්ති පෙරමුණ පැත්තට කොටසක් දුවමින් ඉන්නවා. අර වියත් මගේ හිටපු කණ්ඩායම වගේ අතලොස්සක් පොහොට්ටුවේ සමහර අතලොස්සක් කණ්ඩායම් අද NPP පිටිපස්සේ දුවනවා. මම කල්පනා කරා ඇයි මේ මිනිස්සු මෙහෙම දුවන්නේ? එයාට අමතක වෙලා අර 2022 අරගලයේ වෙලාවේ එදා පොහොට්ටුවේ සමාජිකයන් පොහොට්ටුවේ කණ්ඩායම් වලට එලව එලව පහර දුන්නේ කවුද? ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තකින් තියලා පැය 4-5ක මේ රටේ නීතිය ක්‍රියාත්මක නොවුණු අවස්ථාවේ රට හැමතැනම පොහොට්ටුවේ සමාජිකයන්ගේ නායකයන්ගේ ගෙවල් ගිනි තියලා විනාශ කරපු කණ්ඩායමත් එක්ක අද පොහොට්ටුවේ සමහර ස්වල්ප දෙනෙක් NPP එක පිටිපස්සේ දුවන්න පටන් අරගෙන තිබෙනවා. මම කියනවා තමුන්නාන්සලාට දැන් අනුර කුමාර දිසානායක පටන් අරගෙන තිබෙනවා මෙරටේ ජනතාවට තර්ජනය කරන්න. බලන්න තමුන්නාන්සලා අර උතුරට ගිහිල්ලා අනුර දිසානායක කරපු කතාව, ඔහු කියනවා එතෙන්දී දකුණේ ජනතාවගේ ඡන්දෙන් NPP එක දිනනවලු, උතුරේ ජනතාව ඒකට දායක නොවුනොත් පසුතැවෙන්න වෙනමයි කියලා අනුර කුමාර තර්ජනය කරනවා. ඒක හරිද? ඒ ජනතාවට නිදහසේ ඡන්ද ප්‍රකාශ කරන්න අයිතිය තියෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, අපේ පක්ෂයට වැඩ කරන අපේ සන්ධානයේ සමාජිකයන් ගණනාවකට පක්ෂ කාර්යාලවලට හිරිහැර කරලා තිබෙනවා, කඩලා බිඳලා දමලා තිබෙනවා. ඇයි මේවා කරන්නේ? බලහත්කාරයෙන් මේ රටේ ජනතාවගේ කැමැත්ත ගන්න පුළුවන් කියලා අද NPP කල්පනා කරනවා. ඒ නිසා මිත්‍රෝනි මතක තියාගන්න, 21 වෙනිදා මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී පරිවර්තනයකට නොගියොත්, මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන නායකයෙක් අතට මේ බලය නොගියොත් ඇතිවන විනාශය ඉතා බරපතලයි. එස පරිස්සම් වෙලා
මේ වැඩ කටයුත්තේදී තමන්ගේ ජනමතය තීන්දු කරන්න කියලා සමස්ත රටවැසියගෙන්ම අපි ඉල්ලා සිටින කැමැති. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන නම් කතා කරලා වැඩක් නැහැ. එයා හැම තැනම ගිහිල්ලා අද කියන එක කතාවක් තමයි මම මේ ආර්ථිකය හැදුවලු. රට බාර ගන්න කියනකොට බාර නොගෙන සජිත් ප්‍රේමදාස මහත්තයා පැනලා ගියාලු. ඕකනේ කියන කතා දෙක. මම අහනවා මේ රටේ ආර්ථිකය ගොඩනැගුවයි කියලා එයා කියන්නේ කොහොමද? ඒකට උදාහරණයක් කියන්නේ දැන් ලයිට් ටික තියෙනවලු. තෙල් පෝලින් නැති කරාලු. ගෑස් පෝලින් නැති කරාලු. ඒක තමයිලු රටේ ආර්ථිකය හදපේක. මම අහනවා මිත්‍රවරුනි මේ කාල සීමාව තුල රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලනය තුල මේ රටේ ජනගහනයෙන් 154ක් තුන්වැල පෝෂ්‍යදායක ආහාරයක් ගන්න දී තත්ත්වයට පත් වෙලා. මම දැක්ක අලුත්ම වார்த்தාවක්. ඒ වார்த்தාවේ කියන දරුවන්ගෙන් 152ක් මන්ද පෝෂණ තත්ත්වයකට පත් වෙලා. ඒ විතරක් නෙමෙයි මේ රටේ ජනතාවගේ ආදායම් මාර්ග වැටිලා ගොවියා අසරණ වෙලා මෙවන් තත්ත්වයක් හමුවේ රට දියුණු වුණයි කියලා කියන්නේ කොහොමද? දෙවනි කාරණය තමයි මේ රටේ පිටරටට ගෙවිය යුතු විදේශ ණය $1ක්වත් පහුගිය අවුරුදු දෙකේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවෙන් ගෙවලා නැහැ. ඒ ණය ටික ඉතුරු කරලා ගිහිල්ලා ණය ගෙවන්නේ නැතුව අර ලැබෙන ආදායමෙන් බෙහෙත් ටික තෙල් ටික පොහොර ටික අරන් දීලා කියනවා මම රට හැදුවා කියලා. එහෙම රට හදන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා ක්‍රියා කරලා තියෙනවා නම් ඒ ජනතාවට ප්‍රතිලාභ දැනෙන්න ඕනේ. ඒ ප්‍රතිලාභ දැනෙන්න ඕනේ. ඒ නිසා අපි කියනවා මිත්‍රවරුනි රනිල් වික්‍රමසිංහගේ මේ බොරුවට අහු වෙන්න ඕනේ නැහැ. බලන්න එයා වට කරගෙන ඉන්න කණ්ඩායම. එයා වටේට ඉන්නේ එදා ජනතාව ප්‍රතික්ෂේප කරපු පොහොට්ටුවේ മന്ത്രിවරු කණ්ඩායමක්. ඉස්සරහින් ඉන්නේ, පස්සෙන් ඉන්නේ මේ ඔක්කොම බලන්න තමුන් ආසලා. එදා චෝදනාවට ලක් වෙච්ච අය. ඒ නිසා මිත්‍රවරුනි රනිල් වික්‍රමසිංහට යන්න තියෙන පිරිසුදු දේශපාලන ගමනක් නැහැ. රටේ චෝදනාවට පත් වෙච්ච, දෝෂාරෝපණයට පත් වෙච්ච, ජනතාව ප්‍රතික්ෂේප කරපු කණ්ඩායමක් එක්ක යන්න බලය ඉල්ලනකොට මම දන්නවා ජනතාව හිතන දේ. ඒක තමයි මේ සැරේ ජනාධිපති වර්ණයේදී තුන්වෙනි තැනට රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇදලා දාලා හමාරයි කියලා මම තමුන් අතර මතක් කරන්න කැමතියි. මම කියනවා මිත්‍රවරුනි මේ අවස්ථාව අපිට හරි වැදගත්. අපි එකක් මතක තියාගන්න ඕනේ. ඇයි අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා තෝරගන්න ඕනේ කියලා. ඒකෙදි පළවෙනි දේ මතක තියාගන්න මේ රටේ බහුතරයක් ජනතාව කියන කාරණාවක් තියෙනවා. ඒක තමයි රටේ බරපතලම චෝදනාව, හොරකම, දූෂණේ, වංචාව. ඒක පිටු දකින්න ඕනේ කියලා. ඒක කරන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි කියලා මම කියනවා. මේ බිඳ වැටුණු රට යලි ගොඩනගලා ජනතාවගේ ආදායම් මාර්ග ටික වැඩි කරලා දිලිඳුකම තුරන් කරන ජාතික ව්‍යාපාරයක් ගෙනල්ලා මේ රටේ දරුවන්ගේ, කාන්තාව, එවගේ තරුණයා සවිබල ගන්වලා ඔවුන්ට මතු අනාගතය සාර්ථක කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන එකම නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා විතරයි කියන එක අපි හොඳට මතක තියාගන්න. ඒ නිසායි අපි එතුමට ඡන්ද දෙන්න කියලා කියන්නේ. ඒ නිසා 21 වෙනිදා තමුන්නාන්සලා ඡන්දපොළට යන්න. ඡන්දපොළට යනකොට මතක තියාගන්න හැම එක්කනාම මෙතන ඉන්න හැම ඡන්දදායකෙක්ම අපිට වැඩ කරන අපි ඉල්ලන එකම ඉල්ලීම තමුන්නාන්සලා ඡන්දපොළට යනකොට අපේ නොවන 2019 අපිත් එක්ක නොහෙටපු එක පවුලක් හරි අපේ පැත්තට හරවගෙන ඡන්දපොළට ගිහිල්ලා දුරකතනයට අපේ ඡන්දය ප්‍රකාශ කරන්න කියලා තමුන්නාන්සලා හැමදාම ඉල්ලන්න කැමති. එහෙනම් මම මීට වඩා දීර්ඝව කතා කරන්නේ නැහැ. අද මේ ඓතිහාසික රැලිය දිහා බලපුවම අපිට පේනවා අපේ ජයග්‍රහණය. ලංකාවේ සෑම පළාතකම අපිට ලැබෙන වාර්තාවන් දිහා බලපුවම අපි දන්නවා ඊළඟ ජනාධිපතිවරයා එන්නේ සජිත් ප්‍රේමදාස කියලා. අපි මෙතෙන් අද ආවේ අද විශාල භික්ෂු සමුළුවක් කොළඹට කැඳවලා තිබුණා. මේ භික්ෂු සමුළුවට 5000කට වැඩිය භික්ෂුන් වහන්සේලා, ස්වාමින් වහන්සේලා, නායක ස්වාමින් වහන්සේලා කොළඹට වැඩම කරලා තිබුණා. එයි ඒ ඇවිල්ලා තිබුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට ආශිර්වාද කරන්න. ඒ ආශිර්වාද කරන්නේ නිකන් නෙමෙයි. මේ රටේ හැම ආගමකටම සලකන ඒ නායකෙක් හැටියට, විශ්වාස කළ හැකි නායකෙක් හැටියට, හොරකමට, දූෂණයට විරුද්ධ නායකෙක් හැටියට එතුමා ක්‍රියා කරයි කියලා මහා සංඝරත්නයේ තියෙන
විශ්වාසය නිසා කියන එක මම ප්‍රකාශ කරන්න කැමතියි. එහෙනම් ඒ වෙනුවෙන් මේ වර්ෂාව මැද මේ අවස්ථාවට එකතු වෙලා ඉන්න තමුන්නාසල හැමදෙනාටම අපේ ගෞරව පිරිනම්මින් අපි 21 වෙනිදා උදේ පාන්දරම අපේ නවන තවත් ඡන්දදායකෙක් එක්ක එකතු වෙලා ඡන්දපොලට ගිහිල්ලා අපේ ලකුණ දුරකතනේ මේ දුරකතනේ ඉදිරිපිට කතරයක් ගහලා අපි සජිත් ප්‍රේමදාස මැතිතුමා 9 වෙනි විධායක ජනාධිපතිවරයාට පත් කරගමු කියලා මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.